එන්න එන්න අංශ දෙකකට වෙන වෙනම පන්ති කරන්න බෑ එකටම උගන්වනවා කලමනාකරණය කරගෙන වාඩි වෙන්න නැගිටිනවා හරි දැන් අපි ඉගෙන ගන්න යන්නේ වේගය අර පැත්තට යනවා එයි කටවහගෙන බලයන් එයි 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 බලයන් බලයන් එයි මොකද්ද ප්‍රශ්නේ මොකද්ද मुका ගමන් කළ මුළු දුර බෙදීම ගත කළ ඇයි මේ හැමෝම එළියට වෙලා සර් අපිට එළියෙන් යන්න කිව්වා x = x1 + x2 = t1 + t2 බාලා සර් මඩ මට විනාඩි 5ක් දෙන්න විනාඩි 5ක් ප්ලීස් හොඳට තේරුණාද එතකොට මේක ෂණික වේගය තේරුණාද හොඳට තේරුණාද හොඳට තේරුණා වෙරි ගුඩ් දැන් එලියට යන්න එලියට ඔයාලා ඇතුළට එන්න ප්‍රවේගය සෑම චලනය වන වස්තුවකම සාමාන්‍ය ප්‍රවේගය බිඳුවයි හරිද තේරුණාද? තේරුණා සර්. දැන් ඔයාලා තෙන්නක ඇතුළට. හැම කෙනෙක්ම නැගිටින්. නැගිටින්න නැගිටින්න. මම අද මාතෘකා දෙකක් කළා. එකක් වේගය, අනිත් එක ප්‍රවේගය. හෙට ඒ දෙකෙන් පරීක්ෂණයක් තියෙනවා. හොඳට ලෑස්ති වෙලා එන්න. ඒ වුණාට සර් අපිට කියලා දුන්නේ වේගය ගැන විතරනේ. අපිට කියලා දුන්නේ ප්‍රවේගය විතරයිනේ. මම අද මාතෘකා දෙකක් කළා. එකක් වේගය, අනිත් එක ප්‍රවේගය. හෙට පරීක්ෂණයක් තියෙනවා. ඒකට ලෑස්ති වෙලා එන්න. ඒක අසාධාරණයි නේ සර්. ආහා. ඔව් සර්. වෙන වෙනම ගණනලා පරීක්ෂණයක් දෙන්නේ කොහමද? විනාඩි 60ක් මම ඔයාලට වෙන වෙනම උගන්වපු එක ඔයාලට වැරදියට පේනවා. හැබැයි අවුරුදු 17ක් ඕගොල්ලෝ එකට හිටියත් වෙනස් වෙනස් අය විදියට නිඳලා තියෙන එක වැරදියට පේන්නේ නැද්ද? ආ? සර් අපේ ගෙවල් වලින් කැමති නැහැ සර්. මේක ඉතින් ඕගොල්ලන්ගේ ගමනේ. ඕකේ. හෙට ඔයාලා විශ්වවිද්‍යාලයට ගියාම වෙන කොහේ හරි පළාතකට ගියාට පස්සේ ඒ ගිහිල්ලත් වෙනස් වෙනස් අය විදියට දින්නේ ආ? හරි දරුවනේ. ඔයාලට ඉගෙනගෙන හොඳ රස්සාවක් ලැබෙනවා. ඕකේ. එතනින්න ඔයාට වඩා උසස් නිලධාරියෙක්. එයා වෙන කුලයක කෙනෙක්. දැන් මොකද කරන්නේ ඔයා? චිචි මට මේ රස්සාව එපා. එහෙම කියලා එතනින් යන්න යනවද? හරි. මම මෙච්චර දවසක් ඉගෙනුවානේ. මම මොන කුලේ කියලාද හිතන්නේ? දැනගන්න ඕනේ නැද්ද? මොකද මම ඔයාලට පාඩම් උගන්වනවා. මගෙන් ඔයාලට ඌමනාවක් තියෙනවා. ඒ නිසා මගේ කුලේ ඔයාලට වැඩක් නැහැ. මුත්තු ඔයාලගේ පැවරුම් කරලා දුන්නා නේද? එතකොට එයා මොන කුලේ කෙනෙක්ද කියලා මතක් උනේ නැද්ද? ඒ මේකයි. ඌමනාව ඔයාලා මොන කුලේද කියලා දන්නේ නැහැ. ඒ වගේ තමයි ඌමනාව නැති මිනිස්සුත් නැහැ. අන්න ඒක තේරෙන දවසට ඔයාලගේ හිතවල අර කුලේ මේ කුලේ කියලා වෙනසක් ඇති වෙන එකකුත් නැහැ. තේරුණා සර්. අපි හැමෝටම එකට පන්තිය කරන්න සර්. මේක අහන්නකෝ පුතේ. මම අද මාතෘකා දෙකක් කළා. ආයෙත් නම් මට පන්තිය කරන්න බෑ. සර් එහෙම කරන්නේ කොහමද සර්? වීරන්න සර් කියලා දීපෝ ඔයාට හොඳට තේරුණාද? ඔව් තේරුණා. ප්‍රවේගය ගැන ඔයා මට කියලා දෙන්න, වේගය ගැන මං කියලා දෙන්නම්. හරිද? හා. පද්මාවති. එන්න.
උපතින් වසලේකු නොවේ උපතින් බ්‍රාහ්මණේකුද නොවේ ක්‍රියාවෙන් වසලේකු වේ ක්‍රියාවෙන් බ්‍රාහ්මණේකු වේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ